අයිබෝවන්. මේ සූදානම් පැත්තිගත ඇත්ත කියනට හිරු රාත්‍රී 9:30 මම මහේෂ් සේනාරත්න. මම තිලින් අදීශා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. තායිවාන බැංකුවකට එල්ල වූ සයිබර් ප්‍රහාර සිද්ධියට අදාළව රෙට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා අත්අඩංගුවට. 2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අයවැය පරතරය රුපියල් බිලියන 1807ක්. ජනපති අගමැති සහ අමාත්‍යාංශ රැසක වැය ශීර්ෂ ඉහළට. මහනගර නගර සභා සහ ප්‍රාදේශීය සභා පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී සම්මත වේ. මේ වර්ෂය තුල ඡන්දය දෙවීමේ අවස්ථාවක් තියෙනවානේ. ගැසට් නිවේදනය නිකුත් කරොත් අනිවාර්යයෙන්ම ජනවාරි මාසේ තියන්නට පුළුවන්. දුමින්ද ඇස්රෝහලට ගෙන ගියේ පරීක්ෂණයකට පමණයි. පෞලි ඥාතීන් කියයි. ලබන වසර සඳහා විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරුණා. 2018 වසර සඳහා ඇස්තමේන්තු කළ රජයේ මුළු වියදම රුපියල් බිලියන 3982ක්. දවසේ පුවත. ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතායි. වැඩ බලන මුදල් ඇමති ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා විසර්ජන කතානායකතුමනි 2018 මුදල් වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරනවා. ඒ සැලකින්නේ 2018 අයවැය පළමු වර කිවීම ලෙසයි. විධිවිධාන සැලසීම සඳහාද වූ පනත් කෙටුම්පතකි. 2018 වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක්. එම වසර සඳහා රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් ලෙස ගණන් බලා ඇති අතර එය අනුව අයවැය හිඟය රුපියල් බිලියන 1807ක් වනවා. ලබන වසරේ ජනාධිපති වැය ශීර්ෂය රුපියල් කෝටි 353කින් ඉහළ ගොස් තිබෙනවා. 2017 වසරේ රුපියල් කෝටි 645ක් වූ ජනාධිපති වැය ශීර්ෂය සඳහා මෙවර වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 998ක්. ඊට අමතරව ජනාධිපතිවරයා යටතේ ඇති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 4561ක්. ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසංධාන අමාත්‍යාංශයට රුපියල් කෝටි 277ක් වෙන් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 177ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව රුපියල් කෝටි 52ක වැඩිවීමක්. අග්‍රාමාත්‍යවරයා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට රුපියල් කෝටි 2573ක් වෙන් කර තිබෙනවා. විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේදීත් ඉහළම අගයක් ගන්නේ ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂයයි. රුපියල් කෝටි 29071ක් වන ආරක්ෂක අමාත්‍යාංශයේ සමස්ත වියදමින් ප්‍රාග්ධන වියදම් සඳහා වෙන්වන්නේ රුපියල් කෝටි 3000ක් පමණක් වීම විශේෂත්වයක්. 2018 විසර්ජන පනත් කෙටුම්පතෙහි දෙවන ඉහළම අගයක් ගන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂයයි. ඒ රුපියල් කෝටි 22757ක්. 2017 වසරේදී මුදල් අමාත්‍යාංශයට පමණක් රුපියල් කෝටි 53671ක් වෙන් කර තිබුණා. එම වසරේදී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ මුදල රුපියල් කෝටි 573ක්. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහා මෙවර වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 17839ක්. ලබන වසරට අදාළව විසර්ජන පනත් කෙටුම්පත යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා රුපියල් කෝටි 10288ක් වෙන් කර තිබෙනවා. 2017 වසරට සාපේක්ෂව 2018 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය රුපියල් කෝටි 2594කින් ඉහළ නංවා තිබීම විශේෂත්වයක්. උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයට ලබන වසර සඳහා රුපියල් කෝටි 18275ක් වෙන් කර තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පසුගිය වසරට සාපේක්ෂව 50%කින් පමණ ඉහළ නංවා තිබීම විශේෂත්වයක්. අද ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතින් අනතුරුව අයවැය දෙවන වර කියවීම හෙවත් මුදල් අමාත්‍යවරයා අයවැය කතාව පැවැත්වීම නොවැම්බර් 9 වෙනිදා සිදු කිරීමට නියමිතයි. අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මාස 9 වෙනිදා පැවැත්වෙනු ඇති. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන ඇතැයි වාර්තා වනවා. ඒ තායිවානයේ ෆායිස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන ගණනක මුදල් ඉවත් කර ගැනීමේ සිද්ධියට අදාළවයි. තායිවානයේ ෆායිස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිස ඩොලර් මිලියන 60කට ආසන්න මුදලක් වෙනත් ගිණුම්වලට ප්‍රේෂණය කර තිබුණා. ඉන් ඩොලර් මිලියන 1.3ක් ස්විෆ්ට් ජාත්‍යන්තර මූල්‍ය හුවමාරු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට එවා තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දායි. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ අත්අඩංගුවටගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කෙරුණු මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක් මෙරට රාජ්‍ය බැංකුවක ඔහු විසින් පවත්වාගෙන යන පෞද්ගලික ගිණුමක තිබී හමුවීම හේතුවෙන්. ශ්‍රී ලංකාවට මුදල් ප්‍රේෂණය කළ පුද්ගලයින් දෙදෙනෙකු මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය බුද්ධි එකකයේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කරන අතර තායිවාන අපරාධ විමර්ශන අංශයේ කණ්ඩායමක්ද සිද්ධිය පිළිබඳ විමර්ශනය සඳහා මෙරටට පැමිණ සිටිනවා. ශ්‍රී ලංකාවට අමතරව කාම්බෝජය සහ ඇමරිකා එක්සත් ජනපදයේ වෙතද මුදල් ප්‍රේෂණය කර ඇති බව සඳහන්.
හොඳ රටක් මෙන්ම යහපත් පරපුරක් ගොඩනැගීමට ග්‍රාමීය සංස්කෘතිය යළි සවිමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව ලක්ෂ්මණ කනිෂ්ඨ විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකට සහභාගී වෙමින්. පොළොන්නරුව ලක්ෂ්මණ කනිෂ්ඨ විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු වෛද්‍යයට පවරා දීම අද සිදු කරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. 89 පාර්ලිමේන්තුව පෙබරවාරි 15 ඡන්දෙන් ජයග්‍රහණය කරලා 16 වෙනිදා ඡන්ද ප්‍රතිපල නිකුත් වුණාට පස්සේ මම මේ ගමට එදා ආවේ හරියට හොරෙක් එන්නා වගේ හැංගිලාවේ. මම ගෙදිට ආවේ ඉතාමත් බියෙන්. එදා 88-89 තිබුණු මහා භීෂණයත් එක්ක අපිට අපේ ජීවිතවලට කිසිදු විශ්වාසයක් තිබුණේ නැහැ. මං එදා මේ මැතිවරණ ව්‍යාපාරයේ ගෙරුවේ අදරෑක ගෙදරක හිටියානම් හෙටරෑ ඉන්නේ කොයි ගෙදරද කියලා මමවත් දැනගෙන හිටියේ නැහැ හාමුදුරනේ. අද ඡන්ද ව්‍යාපාරයේ ගිහිල්ලා මේ වගේ වෙලාවට තමයි මම තීන්දු කරන්නේ අදරෑ කොහෙද මම නිදාගන්නේ කියලා. මැතිවරණ ප්‍රතිපල නිකුත් කළා. පොලිසිය ජිප් එකක් මගේ ආරක්ෂාවට ගෙදෙට්ට ආවා. ඒ වෙලාවේ ගෙදර හිටියේ මගේ අම්මයි නංගිලා මල්ලිලා දෙතුන් දෙනෙක් විතරයි. අහල පහල ගෙදරකින්වත් ආවේ නැහැ. මන්ත්‍රීවරයෙක් විදියට පාර්ලිමේන්තුවට කෙනෙක් පත් වෙලා ජයග්‍රහණය කළා එනකොට අද කොච්චර පිළිගන්නවද, කොච්චර ජයගෝසා කරනවද, කොච්චර ගෙදෙට්ට එකතු වෙනවද. නමුත් එහෙම එකතු වෙන්න බැරි වුණේ මේ ගමේ කායකවත් වැරද්ද නෙවෙයි. එහෙම එකතු වෙන්න පුළුවන් කමක් තිබුණ නැහැ. එකතු වුණා නම් ඒගොල්ලන්ට වෙඩි පාරක් හම් වෙන්නේ. මගේ අම්මට පපුවට තුවක්කුව තියලා තමයි තාත්තට හිම තිබුණු ගෙදර තිබුණු තුවක්කුව ඒ කාලේ ඒ සහෝදරවරු අරගෙන ගියේ. එහෙම යුගයක් අපි පහු කෙරුවේ. ඒ අත්දැකීම් එක්ක මගේ මතකයේ තිබෙනවා LTT ප්‍රහාර පහක් මට එල්ල වුණා. නමුත් ඒ LTT ප්‍රහාරයකින්වත් මගේ ඇඟේ රෝම කූපයකටවත් විනාශයක් කරන්න LTT ත්‍රස්වාදීන්ට හම්බ වුණේ නැහැ. ඒ හැම කෙනෙක්ම විනාශ වුණා. අද ඉන්න දරුවන්ට මම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ දරුවනේ අවංකභාවයෙන් වැඩ කරන්න, හිතට එකඟ වැඩ කරන්න. මේ විද්‍යාලයේ මම ශිෂ්‍යෙක් විදියට ඉන්නකොට එදා ඔබ වගේම මම කවදාවත් මන්ත්‍රීවරයෙක් වෙන්න, ඇමතිවරයෙක් වෙන්න, ජනාධිපතිවරයෙක් වෙන්න හිතින් හිතනවා තියා සිහිනයක් පිළිබඳවත් එවැනි දෙයක් පසුබිමක් තිබුණේ නැහැ. ඒක නිසා ඒ සියලු අතීතයත් සමග අපි අනාගතය හොරනගා ගන්නවා. හම්බන්තොටදී පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් තවත් 30 දෙනෙකුට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ හම්බන්තොට මූලස්ථාන පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී. හම්බන්තොටදී පසුගිදා පැවති උද්ඝෝෂණය අතරතුර ඇති වූ උණුසුම්කාරී තත්වය සම්බන්ධයෙන් හෙට දිනේදී හම්බන්තොට මුලස්ථාන පොලිසියට පැමිණ ප්‍රකාශ ලබා දෙන ලෙස නාමල් රාජපක්ෂ, DV චානක සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිසිය දැනුම් දී තිබුණා. කෙසේ වෙතත් හෙට දිනේ තමන්ට කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකට පෙනී සිටීමට ඇති බව පවසමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අද පෙරවරුවේ සිය නීතිඥවරුන්ද සමගින් හම්බන්තොට මුලස්ථාන පොලිසිය වෙත පැමිණියා. මන්ත්‍රීවරයා පැමිණෙන අවස්ථාවේදී පොලිසිය ඉදිරිපිට මාර්ගයේ ආරක්ෂක රැකවල් තර කරන අයුරුද දැකගත හැකි වුණා. හෙට මට එන්න කියලා තියෙනවා. ඉතින් 10 වෙනිදා මගේ හයිකෝට් නඩුව තියෙනවා යහපාලෙන් දාපු. ඒ හින්දා මං හිතුවා අද ඇවිල්ලා කියන්න ඕනේ දේ කියලා යන්න ඕනේ කියලා. ඒත් අපිට හැංගෙන දෙයක් නැහැ. ඉතින් අහන දේට උත්තර දෙනවා. හිරේ දැම්මොත් හිරේ යනවා. අපි මේ රටේ ජාතික සම්පත් විකුණනට විරුද්ධව තමයි එළියට බැස්සේ. අද මාව මෙතනට කැඳවන එක නෙවෙයි. අර SP දලුවත් කියන එක්කෙනාව කැඳවලා මේනකොට හිරේ දාන්න ඕන තරුණයා කනපලපු එකට. මේ ගැන පරීක්ෂණ නැහැ. ඒ ගැන වාර්තා විතරයි. පොලිසිය කෙනෙක් කනපලුවම වාර්තා අපි ජාතික සම්පත් විකුණන එළියට බැස්සම පරීක්ෂණ. ඒකෙම තේරෙනවා යහපාලනේ කොච්චර සැපද කියලා දැන්. සාමාන්‍ය රාළහාමි කෙනෙක් ඔය වැරද්ද කරා නම් ඔහුමද පොලිසිය ඇසිරෙන්. මෙලහකරේ නම් ඒ මිනිස්සයා ඉන්ටඩික් කළා. හැබැයි මේ SP කෙනෙක් ඉඳ වෙන්නේ සමහර විට මේ වාර්තා වෙනකම් බලාගෙන ඉන්නවා. ඒ හින්දා මේ SP වෙරේට එක නීතියයි අහිංසක රාළහාමිට එක නීතිය ක්‍රියාත්මක කරන්න එපා. දැන් 28 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. තව 34 දෙනෙක් හොයන්න ඉන්නවා. දැන් අද මේ දැනගන්න අපි ලැබිච්ච දේ. අඬුවට අපි කියන්නේ අපෙන් පරිගන්න ඕනේ නැහැ මේ අහිංසක මිනිස්සුන්ගේ පරිගන්න බෑ. අපි කිසිම උසාවිනුයක් කඩ කළ නැහැ. දැන් උසාවිනුයක් කඩ කරා නම් අපි පොලිසිය ඇසිරිලා අපිට එළියට එන්න පුළුවන්. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර, දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරාල සහ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න යන මහතුරුන්ට අද දිනේ හම්බන්තොට පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් අද දින පැමිණිය නොහැකි බව ඔවුන් දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතුළු පිරිසට හෙට පසුර පහට හම්බන්තොට මුලස්ථාන පොලිසියේ පෙනී සිටින ලෙස ලිඛිතව දැනුම් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද පසුරුවේ සඳහන් කළා. මේ අතර පසුගිදා පැවති උද්ඝෝෂණය අතරතුර තංගල්ල ප්‍රදේශ විභාර සහකාර පොලිස් අධිකාරී IT දලුවත් මහතාගේ පැහැර කෑමට ලක්ව මාතර මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි තරුණයා අද පසොරුවේ තංගල්ල රෝහල වෙත මාරු ක්‍රියාවා තිබෙනවා. තවත් දේශපාලඥයින්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළා. නීතිය කැඩුවා එතනදී. උසාවියෙන් නියෝගයක් දීලා තිබ්බා උද්ඝෝෂණ කරන්න බෑ කියලා ඒ ප්‍රදේශයේ. ගල් ගහලා කළේ ඒක වැරදි දෙකයි. උසාවි නියෝගයක් හද කිරීම සහ රාජ්‍ය දේපල හානි කිරීම. පොලිස් නිලධාරියෙක් මාධ්‍යවේදියෙක්ට කනට ගැහුවා කියලා ඒ නිලධාරියාට
අපි විමර්ශන කළ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න. මාධ්‍යවේදියා කළා තියෙන්නේ උද්ඝෝෂණයට සහභාගී වීම. මේ තියෙන්නේ මාධ්‍යවේදියා බෝඩයක් අල්ලගෙන ඉන්නවා. නීතිය කියන එක අපි ක්‍රියාත්මක කරනවා හැමෝටම එක විදිහට. තරහ කිරා බලන්නේ නැහැ. තුෂාර දලුවත්ත සහකාර පොලිස් අධිකාරිවරයා බොහොම තාර්කිකව කල්පනා කරලා තියෙනවා. මාධ්‍යවේදී කල්ලන් එනවා දැක්ක ගමන් මේ මගේ ජීවිතයේ ලැබුණු සුවර්ණමය අවස්ථාවයි උසස් වීමක් ලබා ගන්න. ඒ නිසා පොලිස්පති ගිය අඩිපාරේ යමින්, නාවික හමුදාපති ගිය අඩිපාරේ යමින් මමත් මේ අවස්ථාව ප්‍රයෝජනට අරන් උගේ කන්ට එකක් ගහන්න ඕනි. නැත්තම් මට උඩට යා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් අදටත් ඔහුගේ වැඩදානම් කළා නැහැ. ඇයි? ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා තියෙන්නේ. දැන් අද තහනම් නියෝග උල්ලංඝනය කරමින් පොලිසියට පහර දීලා ප්‍රචණ්ඩ ලෙස හැසුරුවට පස්සේ සමහර පුද්ගලයන් අඬනවා අපිට කඳුළු ගෑස් ගැහුවා අපිට වතුර ගැහුවා කියලා. මත්තලදී පෙරේද නැගිටේ මෙරටේ භූමියට ආදරය කරන මිනිස්සු පැමිණිල්ල කරන්න ගියේ ඉන්දියාවට විකුණුවට විරුද්ධව. පැමිණිල්ල කරපු මිනිස්සු කූඩුවේ. මේ මාධ්‍ය සහෝදරයා අර හැඩි දැඩි බඩතඩි පොලිස් නිලධාරියා කන් අඩිය පුපුරන්න ගහලා හම්බන්තොට වරාය අපිට ආපහු හම්බ වෙන්නේ වරාය නෙමෙයි. වරාය චීනෙන් ගන්න පුළුවන්ද බැරිද කියන සාකච්ඡාවටත් යන්න පුළුවන් අපිට 2116. මත්තල ගුවන් තොටුපළ ගැන නැවත අපිට සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ කවද්ද? 2117. පට්ට පල්බරුවා කිසිම දේපලක් කිසිම රටකට විකුණන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ විකිණීමේ කතන්දරය අවසන් කරා ශැංග්‍රිලා හෝටලෙන් පස්සේ. හම්බන්තොට එදා ක්‍රියාත්මක වෙච්ච පොලිස් ත්‍රස්තවාදය ටාගට් ඇස් ඉදිරියේ දකින්න පුළුවන් වුණා. අද ඒ තංගල්ල ASP දලුවත්ත තාම CCTV කැමරා බල බල සැකකරුවන් අල්ලනවා. මුළු රටම දැක්ක සියලු කැමරා වලින් පෙන්නුම් කරපු ඔහුගේ මේ ත්‍රස්තවාදී හැසිරීම ගැන තාම පියවරක් නැහැ. අභිහිරේ යන්න බලාගෙන තමයි ආණ්ඩුවට විරෝධය බල කරන්නේ. ආණ්ඩුවේ වාරණ නියෝග වලටවත් අධිකරණයේ වාරණ නියෝග වලටවත් අපේ විරෝධය නතර කරන්න බෑ. මේ නීති වලින් අපිව නවත්තන්නත් බෑ. මේ නීති ඔක්කොම බලු ගැති නීති. මේ අතර හම්බන්තොට දී පැවති උද්ඝෝෂණය සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. තමනාසල් අත්‍යවශ්‍ය කාරණ අහංගන මත්තල ගුවන් තොටුපළ විදේශකරණයට අදාළ ප්‍රශ්න කිරීම වලදී ආණ්ඩුව උත්තර දීලා තිබුණේ මේ මොහොත දක්වා එහෙම කිසිම තීරණයක් අරගෙන නැහැ කියලා. මේ රටේම ඉංග්‍රීසි මාධ්‍යවල තියෙනවා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දිය සමාගමක් වෙත ලබා දීම සඳහා අවශ්‍ය සියලු පිඹුරුපත් සකස් කළා හමාරයි කියලා. ඊට අමතරව ඉන්දියානු පුවත්පත් තරංගයට වාර්තා කරලා තියෙනවා MGR කියන සමාගමට පවරන්නට කටයුතු කරනවායි කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමා අපේ ආනමතුමනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිය රාජ්‍ය සම්පත් විදේශකරණය කිරීම නෙමෙයි. ගාලුමෝදර යුද හමුදාවේට අයත් ඉඩම ශැංගිලා හෝටලයට විකුණද්දි පෝට් සිටි භූමි ප්‍රදේශය සින්නක්කර දෙන්න තියෙද්දි සද්ද නැතුයි. ඒ කැබිනට් මණ්ඩලයේ හිටපු ඇමතිවරේ අද අපි බදු දීමක් ගැන කතා කරද්දි විකිණීමයි බදු දීමයි කියන වචනේ තේරුම නොදැන කතා කිරීම පිළිබඳව මට මේ වෙලාවේ ඇති වෙන්නේ විශාල කනගාටුවක්. මත්තල ගුවන්තොටුපළ අද පාඩුයි කියලා කියන එක ඩොලර් මිලියන 5ක ලංසුවක් ඇවිල්ලා. පහුගිය දවස්වල අපි උද්ඝෝෂණය කරේ. අපි දැක්ක පොලිසිය ASP දලුවත්ත අත්තරන් උඩරගෙන අත් දෙක බැඳගෙන ඉන්න පුද්ගලයා කනට ගහනවා. බස් එක ඇතුලේ දෙන්නට කණ්ඩ ගහනවා කර සභාපතිතුමනි. ASP දලුවත්ත කියන එක්කෙනා. ඔහුට තව නඩු තියෙනවා ඔබතුමාලා හොයලා බලන්න. ඔව් මහනුවරෙන් දකුණු පළාතට ට්‍රාන්ස්ෆර් කළා අය කියන එක ඔබතුමාලා හොයන්න. එතකොට එවැනි පුද්ගලෙක් දාලා දේශපාලනික වශයෙන් මේක මෙහෙवला බය කරලා ඔබතුමාලා උත්සාහ කරනවා මේක මර්ධනය කරන්න. අදටත් හම්බන්තොට පරීක්ෂණ කරන ASP දලුවත් කොහොමද පරීක්ෂණ කරන්නේ? ඔහුට විරුද්ධව පැමිණිල්ලක් තියෙනවා. අද නායකව හැංගිලා ඉන්නවා. නායකව අද හිරගෙවල් වල නැහැ. නායකව ගල් ගහන්න කියලා පසපැත්තට ගියා. කන් අඩි පැලෙන්න පහර දෙන එක ඔබතුමා අනුමත කරනවා. මම ඒකට කැමති නැහැ. හැබැයි මම එකක් කියන්නම්. හැබැයි මැරුවේ නැහැ. මෙන්නද වෙඩි තියලා මැරුවා. මේක පිටුපස්සේ තියෙන වෙන කතන්දරයක්. මෙතන ඉඳන් මිනිසුන්ගේ අක්කර 35000ක් යන්නේ නැහැ. හැබැයි යනවා දේශපාලඥයන්ගේ ඉඩම් ටික. දැන් ඔය මෙතන මරහන තියුව කට්ටියගේ ගල්කොරි තියෙන්නේ මේවයි. හම්බන්තොට සභාපතිවරුන්ගේ ඉඩම් තියෙන්නේ ඒවයි. මම හෙලිදරව් කරන්නම් හෙට අනිද්දා. මේ අවස්ථාවේදී අත්තරංගුවට ගන්නවා කාන්තාවන් 7 දෙනෙක්. ඊළඟට ASP මාත්‍යා මෙතනින් එළියට අවිල්ල මොකද්ද කියන්නේ? අමරවිර ඇමතුමා වැඩේ හරි ගෑනු 7 දෙනාත් ඇතුළට දැම්ම කිය. අද වරාය විකුණා, ගුවන්තොටුපළ විකුණා, හෙට වෙද්දී යාල වනෝද්‍යානය විකුණන්න ගත්තොත් මේ මහින්ද අමරවිර ඇමතුමා ඌරෙක් වෙසෙන් හරි එහෙම නැත්නම් හිවලෙක්ගේ වෙසෙන් හරි ගිහිල්ලා අත උස්සන බව අපි අනිවාර්යෙන්ම දන්නවා. අවුරුදු 99 එකට මේක බදු දෙන්නට හරි විකුණන්නට හරි තවම අපි කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නැහැ. මහින්ද රාජපක්ෂ මැතිතුමා පෝට් සිටි එක දෙනකොට අපි කටවහගෙන හිටියා.